අද එකතු වෙලා ඉන්නවා අපේ සිංගිං කන්ටෙස්ටන්ට් කෙනෙක්. මොකද්ද ඔයගේ නම? ඉද්ද හෙට්ටි ආරච්චි. Influencing artists ගොඩක් නැහැ because I listen to a lot of 60s, 70s, 80s. සිංහල පැත්තෙන් ගත්තොත් බැලන්ස් වෙන්න ජෝතිපාල, ඉංග්‍රීසි පැත්තෙන් ගත්තොත් අපේ මීල්ස්, ක්වීන් and all those kind of artists. ඒ වගේ අය ගොඩක් follow කරනවා. So I don't listen to a lot of new music. I appreciate them, but passion එක තියෙන පරණ music වලට. දැන් ඔයාගේ auditions තිබ්බනේ. So last week ඒක ඔඩිෂන් සරින් පස්සේ වාගේ සිට් එක ඇතුලේ තියෙන අඩ තියෙන ඉල්ලුම يعني කට්ටියවත් එක්ක කතා කරන විදිය ඒක කොහොමද ඒ ඔඩිෂන් වලට වඩා කලින් තිබ්බට වඩා වෙනස්ද නැත්නම් තාමත් ඒ ආකාරයෙන් ඔඩිෂන් එකට ගියාගෙන නොදන්න කට්ටියක් තියෙනවා මේ නිසා ප්‍රශ්නයක් උනේ නැහැ මේ වෙනකන් දැන් ඉතින් මේක මේ එහෙට ගිය වෙලාව ඉඳලා මට ප්‍රශ්න වෙන්න කිව්වා කියලා කතා කරගෙන ආවා ඒ කියන්නේ ගෙල්ල ගොඩක් ඉන්නවා කියලා තමයි කියන්නේ නැත්නම් සිට් එක ඇතුලේ ගෙල්ල ගොඩක් ඉන්නවා මට කතා මම ඉතින් අනිත් පැත්තට කතා කරලා ෂෝට් එක එතකොට වාඩ දැන් ගොඩක් රසිකව හැදිලා ඇදිනේ මේකේ ඔඩිෂන්ස් එකෙන් පස්සේ දැන් වා කියන කෙල්ලෝගෙන උඩ ගොඩක් කට්ටිය කතා කරනවා කියලා. වා කියන බණ කට්ටිය කොහොමද වාඩ වෝට් කරන්නේ කියලා. ඒ වෝටිං ප්‍රොසීජර් එකකින් ඔයාලා මත් සිද්ධ කියන හොඳයි වගේ නම් මම පර්ෆෝමන්ස් එක ඇප්‍රීෂিয়েට් කරනවා නම් මයි කන්ටෙස්ට් නම්බර් ඉස් 12 එකයි දෙක 12 ඒක නෝරට SMS කරන්න පුළුවන්. ටිකට් එක පැති කියලා වාර තියෙන වෝටිං චාන්ස් එක. ඒකට වෝට් එක දාන්න නම්බර් 12 වලට. So I appreciate that. ආයේ සපෝට් එක මට දෙයි කියලා මම හිතනවා. It all depends on your performance. If you like it, it is good. I respect it, it's okay. So that's it. Okay. Wish you all the best. Yeah, thank you.